අන්තු සහිත ආහාර වැඩිපුර ගන්න කියලා තමයි සෑම පෝෂණ වේදිකම පවසන්නේ. ඉතින් ඇත්තටම තන්තු සහිත ආහාර ගන්න එකේ තියෙන හොඳ මොකක්ද කියලා දැනගෙන ඉන්න එක හොඳයි කියලාත් හිතුණා. මේ තන්තු කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධති තුළ ජීර්ණයට ලක් නොවන රළු ද්‍රව්‍යයක්. මේවා ජීර්ණේ නොවුනාට ශරීරයට පෝෂණය එකතු නොවුනාට ඉතා වැදගත් කාර්යභාරයන් රැසක් ඉටු කරනවා. විශේෂයෙන් මේ ඩයටරි ෆයිබර් හෙවත් තන්තු අපට හමු වෙන්නේ පළතුරු සහ එළවලු වල. ඒ වගේම නිවුඩු සහිත ධාන්‍යවල. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි තන්තු සහිත ආහාර ගත්තම මලබද්ධය ඇති වෙන්නේ නැහැ කියන එක. නමුත් තන්තු සහිත ආහාරවල තවත් වැදගත්කම් කිහිපයක් තියෙනවා. අන්න ඒවත් දැනගෙන හිටියොත් හොඳයි කියලා තමයි අපි හිතුවේ. මේ තන්තු ජීර්ණ වෙන්නේ නැති නිසා ආහාර මාර්ගය ඔස්සේ ගමන් කරලා මල සමග බැහැර වෙනවා. මේ නිසා මේ හරහා කුඩාන්ත්‍රය මහාන්ත්‍රය ඇතුළු සම්පූර්ණ ආහාර මාර්ගයම පිරිසිදු වෙනවා. තන්තු මගින් මල ප්‍රමාණය වැඩි කරන අතර එකිනෙක රඳවා තබා ගන්නවා. මේ නිසා ආහාර මාර්ගය ඔස්සේ ප්‍රවාහණය පහසු වෙනවා. තවත් තන්තු වර්ගයක් තිබෙනවා. මේවා ජලයේ දියවෙන තන්තු. ඉතින් ධාන්‍ය වර්ග බොන්චි, ඇපල්, දෙහි දොඩම්, කැරට්, බාර්ලි වැනි ආහාරවල මේවා දකින්න පුළුවන්. මේ තන්තු මගින් කොලෙස්ටරෝල් සහ සීනි පාලනය කරනවා. තන්තු මගින් ආහාර ජීර්ණ ක්‍රියාවලියේ වේගය අඩු කරනවා. මේ නිසා කාබෝහයිඩ්‍රේට් වැනි ඉතා ඉක්මනින් ජීර්ණය වන කොටස් ජීර්ණයේ වී රුධිරයට අවශෝෂණය කරන වේගය අඩු කරනවා. මේ මගින් දෙවන වර්ගයේ දියවැඩියාවේ අවදානම අඩු වෙනවා. ඉතින් තවත් වීඩියෝකින් හමු වන තෙක් අපි ඔබෙන් සමුගමු. ඔබට සුබ දවසක්. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් දැනගන්න පුළුවන්.